අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා න්ියුස් රූම් නරඹන්න අප ඔබ හැම දෙනාටම අද දවසෙත් අපි සූදානම් දිනේ තුල වාර්තා වුණු ප්‍රවෘත්ති පිළිබඳ ප්‍රවෘත්ති වලට යහගිය තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න සුපුරුදු පරිදි මෙතරට ආරාධනා කරා මාධ්‍යවේදී ගායන් ගාලකේට අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අයිබෝන් දිනේ හොඳයි ගායන් අපි සාමාන්‍යයෙන් න්ියුස් රූම් තුලින් විවිධාකාර ප්‍රවෘත්ති අපට වාර්තා වුණත් වැඩිපුර කතා බහ කළ යුතු ඔබේ අවධානය යොමු වෙත මාතෘකා තමයි අපි කතා බහ කරන්නේ දැන් මේ දිනවල බොහොම ජනප්‍රිය වගේම හැමෝගෙම අවධානය දිනාගත්ත මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේ කෝප් කමිටුව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් යම් යම් සමාගම්වල රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පිරික්සන තමයි මේ ආයතනය පත් කරලා තියෙන්නේ. හැබැයි සභාපතිත්වය දරන විශේෂ පුද්ගලයෙකුගේම තමයි තනතුර නිසා බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසුවන බවක් තමයි පෙන්වන්නේ. විවිධ පක්ෂලෙන් පක්ෂ ભેදයකින් තොරව මේ සම්බන්ධයෙන් විරෝධතාව පළ කරලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානය යොමු කරමු. ඇත්තටම දැන් දින්ති මේ කෝප් කමිටුව කියන්නේ අර ඔබ කිව්වාගේ මේ මූල්‍ය පරිපාලන සම්බන්ධව රාජ්‍ය ආයතන ජම්මාකාරයක මාර්ගෝපදේශ සමග මේ වැඩදී අඩුපාඩු හොයන තැනක්නේ. ඉතින් අපි දන්නා පෞගී කාර්යය මේක මාධ්‍යයට ලොකු විවෘතයක් ලබා දීලා ඇතුලේ වෙන්නේ මොනවද කතා කරන්නේ මොනවද කියලා බොහෝ දේවල් අපි දැක්ක සාකච්ඡා කරන විශේෂයෙන් මේ ක්‍රිකට් බෝඩ් එක එතකොට යම් යම් ප්‍රධාන පෙළේ ආයතනවල මේ ගිණුම් හරියට පවත්වා නොගැනීම සම්බන්ධව යම් සාකච්ඡා මට්ටමේ යන තැනකටපත් වුණා. විශේෂයෙන්ම ඔය ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධව ලොකු කතා බහකට ලක් වෙන්න වුණත් ඔය අවස්ථාවේදී කොහොම වුණත් මේ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කෝප් කමිටුවේ හැඩේ එකපාරට වෙනස් වෙච්ච එක තමයි ලොකුම අවුල වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ ප්‍රධාන වශයෙන්ම සුනිල් හඳුන්හෙටි මහත්මයා තමයි මීට කලින් විපක්ෂයේ නියෝජනය කරලා හිටිය එකම පුද්ගලයා. එතනින් පස්සේ පත් තුන පත් වීම සියල්ලම ආණ්ඩු පැත්තට තමයි ගියේ සභාපතිත්වය. හැබැයි පාර්ලිමේන්තුවේ යම් එකඟතාවයකට තියෙනවා කට්ටියක මේක විපක්ෂයට දෙන්න ඕනේ. මොකද ආණ්ඩුවේ සම්බන්ධ දේවල් සම්බන්ධ හොයන ඉඳා මේ පක්ෂග්‍රාහී නොවි ස්වාධීනව පවත්වාගෙන යන්න. නමුත් අපි දැක්කා දිගින් දිගට මේක උන්නේ නැහැ. රංජිත් බණ්ඩාර මහාචාර්යතුමා පත් වෙලා හිටියා. ඊට පස්සේ දැන් මේ පහුගිය කාලේ පස්සේ මේ දැන් මෙතුමා පත් කරලා තිනවා. දැන් මෙහෙම මේ යන විදිය ඇතුලේ යම් ආකාරයක මේ හැඩේ වෙනසක් වෙලා තිනවා. ඒ කියන්නේ යන ක්‍රමවේදයේ යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි විපක්ෂයේ කියන චෝදනාව. දැන් ඒක අර නිකන් අර බෝම්බයක් ගැහුවා වගේ වැඩක් බවට පත් වුණා. දැන් මේ රෝහිත අබේගුණදර මහත්තයා පත් කිරීම සම්බන්ධයෙන් දැන් එතුමා සම්බන්ධව බරපතල චෝදනාවක් අපි දැක්කා. විජිත හේරත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා චෝදනා තියෙන මිනිස්සුත් එක්ක අපි එකට වාඩි වෙන්න කැමති නෑ කියන කාරණේ. ඒක සමහර චෝදනාවක් වෙලා නෑ. නමුත් චෝදනා තියෙනවා නම් ඔහුට බෑ මේ දේවල් හොඳ නරක පිරික්සන්න කියලා තමයි බොහෝ දෙනාගේ චෝදනා වෙලා තියෙන්නේ. දැන් රෝහිත අබේගුණදර මහත්මයා සම්බන්ධව අපි දන්නවා යම් මොන හරි නඩු කටයුතු හරි මොන හරි පැමිණිල්ලක් මොන හරි විභාග වෙනව ඇති. නමුත් එතුමාගේ සම්බන්ධව දැන් මේ ඇවිල්ලා තියෙන ඔබට මමත් එතුමත් පිළිගන්න යුතු දෙයක් තමයි එතුමට යම් ආකාරයක කියන්නේ හිතා ගන්න බැරි විරෝධයක් හැමතැනින්ම තියෙනවා. ඒ කියන්නේ ඒක චෝදනා බරව තමයි යන්නේ. ඒ කියන්නේ ඇත්ත විරෝධයක්ද මේක නැත්නම් මේකයට වෙනත් අරමුණක් තියනවාද කියලා අරමුණ ඒක තමයි දින දෙලා දින කාටවත් පැහැදිලි නෑ මේ මොකක්ද අත්ද. දැන් අපි දන්නා යහපාලන ආණ්ඩුව කාලේ උසාවියේ ගිහිල්ලා නඩු ගිහිල්ලා යම් යම් මෙච්ච සිද්ධි තියෙනවා. හැබැයි දඬුවම් විදිහට තැනකට පත් වෙලා නැහෙනේ. නමුත් එතුමාගේ සම්බන්ධයෙන් එතුමා සම්බන්ධ අතීතයේ තියෙන දේවල් ප්‍රශ්න කරලා එතුමා කොහොමද පෝසත් උනේ? දැන් පාර්ලිමේන්තුවේ බහුතරයකට තියෙන ප්‍රශ්නයක් නෙමේ කොහොමද පෝසත් උනේ කියලා. ආවේ බයික් එකේ යන්තුනේ යන්නේ V8 එකේ කියලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඉතින් ඔය කාරණාත් එක්ක එතුමටත් ඔය ප්‍රශ්නේ මේනවා. ඉතින් අර මොකක් දෙකක් මන් දන්නේ අර ඉස්සර ඔබ දන්නවා සමාජයේ තියෙන කතාව නිකන් දැක්කත් ගහන්න හිතනවා වගේ නිවුස් ඉන්නේ. ඒ වගේ තමයි මේ එතුමා සම්බන්ධ යම් යම් පාර්ලිමේන්තුවේ තියෙන කීප දෙනෙක් සම්බන්ධවත් දැක්කත් නිකන් එනවා නිකන් පොඩි මේ අප්සෙට් එකක් වගේ එන තැනක් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ එතුමටත් වෙලා තියෙන්නේ යම් ආකාරයක මේ අර ගලව ගන්න බැරි දෙයක් දැන් එතුමගේ පිටියේ පැටලලා දිනවා. ඉතින් මේක දැන් දිගින් දිගටම ගිහිල්ලා දැන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා එදා ඉවත් වුණා. ඊට පස්සේ දයාසිත් ජයසේකර මන්ත්‍රීතුමා දැන් මේ වගේ විපක්ෂයේ සියලු දෙනා මේ ඉවත් වෙන අද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වසන්ත යාපා මේ මන්ත්‍රීතුමා යෝජනා කරා කතානායක නියෝජ කතානායකවරයා ඒ වෙලාවේ ඒ සනිකම් එතුමාගේ උත්තරය වෙනවා මම ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් කෝප් කමිටුව කියන ආයතනය මේ කමිටුව අද මේ තැනකට පත් වෙලා තියෙන එක ඇතුලේ යම් ආකාරයක පේනවා. දැන් මේක තවදුරටත් විනිවිදභාවයෙන් කරගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා මොකද ආණ්ඩුවේ පාර්ශ්ව විතරයි දැන් නියෝජනය කරන්නේ. ඉතින් ඒ නිසා මන්ද අපි දැක්ක එතුමා යම් යම් ප්‍රකාශ කරනවා මේ ආයතන ගෙන්නව ගත්ත හැටි අනම්මනම් මේ කතා ගොඩක් කොහොම වුණත් කෝප් කමිටුව කියන එකේ සභාපතිත්වය පිළිගන්නේ නැතුව පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් ඒකට විරුද්ධව කටයුතු කරනවා නම්
ඒක දැනගන්න ඕනේ ආණ්ඩුව පැත්තේ යම් ආකාරයක විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම දැන් එතුමත් හිතන්න ඕනේ මේක මං වෙනුවෙන් කණ්ඩායමක් අකමැති නම් සදාචාරාත්මක එතුමා ඉල්ලාස් වෙන්න. ඉතින් අර දැන් වෙලා තියෙන අර ගෙදර ගියොත් අඹු නැහි මග සිටියොත් ඕන නැහි වගේ වැඩක් වෙලා තියෙන එතුමට. ඔව් මං දැන් අපි දර්ශනවලට යොමු වෙලා සම්බන්ධ තවදුරටත් කතා කරමු. අපේ කාර්යක සභාවේ කාර්යභාරය ඔබ හැම කෙනෙක්ම දන්නවා. රාජ්‍ය ආයතන 363ක් අපිට කැඳවන්න පුළුවන්කම තියෙනවා. 2010 ඉඳන් 23 දක්වා අපි දැක්කා ඒ කැඳවන ආයතන වලින් සමහර ආයතන වැඩි වශයෙන් කැඳවලා තිනවා. ඒ වගේම සමහර ආයතන කැඳවලා නැතුව තිනවා. දැන් උදාහරණයක් අර ගත්තොත් අපි 2010 ඉඳන් 2023 වෙනකන් ආයතන කැඳවන වාර ගන්න ගත්තොත් වාර දෙකක් කැඳවපු ආයතන 74ක් තියෙනවා. වාර තුනක් කැඳවපු ආයතන 77ක් තියෙනවා. වාර හතරක් කැඳවපු ආයතන 41ක්. පස්වරක් කැඳවපු ආයතන 21ක්. හයවරක් කැඳවපු ආයතන 12ක්. හත්වරක් කැඳවන 8ක් සහ 7ට වැඩි වාර ගණන් කැඳවපු ආයතන 9ක් තියෙනවා. මේ වගේම 2010 ඉඳන් 23 වෙනකම් මේ කාර්යක සභාවට කැඳවන්න තියෙන ආයතන වලින් 102ක් මේ වෙනතුරු කැඳවලා නැහැ. මම සභාපතිවරයා හැටියට මා ප්‍රකාශ කරනවා ආණ්ඩුවක් විපක්ෂයක් හැටියට නෙවෙයි මේක අපි කෝප් කමිටුව හැටියට අපි එකම සමාජිකයන් හැටියට මේ කෝප් කමිටුවෙන් වෙන්න තියෙන කාර්යභාරය ඉටු කරන්න ඔබ සියෝදනාගෙම සහයෝගය ලබා දෙන්න කියලා පළමුවෙන්ම අද අපි ශ්‍රී ලංකා රාජ්‍ය බැවිලි සංස්ථාව අපි කැඳවලා තියෙන අවුරුදු 10කට පස්සේ තමයි මේ ආයතනය අද කැඳවන්නේ සමස්තය හැටියට මොකද්ද සමානද කරලා දෙන්න පුළුවන් මේ අනිකුත් ආයතන පාඩු ලබන එක හැම වෙලාවෙම තිබ්බා වේ ප්‍රාග්ධනය කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට වල්නාශක ගන්න මුදල් නැතිවීම ප්‍රශ්න තිබුණා. ඒ වගේම පොහොර ප්‍රශ්නේ අපිට අර පොහොර නැති කාලයක් තිබුණා. ඒක කොහොමත් බලපෑවයි. මේකේ තියෙනවා තුන් අග ඉඳලා තුන්වෙනි කොලම් එක ගත්තාම විකුණුම් පිරිවැය ප්‍රතිශතයක් ලෙස සේවක පිරිවැය කියලා. මේ ඒ කියන්නේ අපේ මුළු සමස්ත පිරිවැයටත් වඩා වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. සේවක පිරිවැයට අසීමිතව මේ සේවක සංඛ්‍යාව චෙක් රෝල් ලකුණු කරලා ගැනීම මේ ආයතනයේ පාඩු ලබන්න කියන එක විකනකාධිපතිතුමා මේ වார்த்தාවෙන් පෙන්වලා දීලා තියෙනවා. දැන් ශ්‍රී ලංකන් එයාලයින් වගේ විශාල වශයෙන් කතා කරන තැනක ඔබේ ආයතනයේ තියෙනවා කියනක ඔබත් පිළිගන්න වෙනෝනේ. මොකද 4-3ක් යනවා සේවක පාලනයේ පරිපාලනය සඳහා. එහෙනම් මේ ආයතනය කෝප් කමිටුවට දිනපතා ගෙන්නුවත් එහෙම මේ යන විදිහට මේ ආයතනය ගොඩ යන්නේ නැහැ කියන එක ඔබතුමාලා පිළිගන්න ඕනේ. ඊළඟට ව්‍යවස්ථාපිත අරමුදල් සම්බන්ධයෙන් අපි කතා කරා කෝටි 150ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා ව්‍යවස්ථාපිත ගෙවීම් කරන්න. දැන් මේ විශ්‍රාම පාරිතෝෂිතය ගත්තම පාරිතෝෂිතය තියෙනවා විශ්‍රාම ගොස් වතර 10ත් 20 අතර පරාසයක් ගත වූ සේවකයන්ට ඇතුළුව සේවකයන් 4586ක් සඳහා පාරිතෝෂිත ගෙවල නැහැ. තාමත්ම අසරණ කම්කරුවොත් මේක ඇතුළේ ඉන්නවා. එතකොට ඇත්තටම මේක නම් යම්කිසි විසඳුමක් දිය යුතුමයි අවුරුදු 10ත් 20ත් අතර නම් හරිම ඛේදනීය තත්ත්වයක්. මේක ඉක්මනින් මේ සෙටල් කරන්න අපි උත්සාහ කරනවා. දැන් සේවකයන්ගෙන් කපාගත්ත මුදල තියෙනවනේ. දැන් ඒ ටිකත් ආයතනයේ වියදම් කරලා දැන් මේ අලාභ ලබන තත්ත්වයක් තියාගෙන තවත් වියදම් කරලා මේ මිනිසුන් ඒක සුකරන සල්ලි ටිකක් දෙන්න නැතුව කතාවන්නේ මේක ඇතුලේ තියෙන්නේ. ඇත්තටම මේකට ආයතනය වගේ කියන්න ඕනේ මම නම් කියන්නේ. හොඳයි මේ දිනවල මේ අපේ රටේ තවත් ප්‍රධාන මාතෘකාවක් වාට පත් වෙලා තියෙනවා කතානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව. දැන් 19 වෙනිදා මේ යෝජනාව පළවෙනි වරට විවාදයට ගැනුණා. ඊට පස්සේ දවසේදීත් විවාදයට ගැනුණා. සමහර අද දවසේදීත් විවාදයට ගැනුණා. ඊට පස්සේ දැන් හෙට දවසේදීත් විවාදයට ගැනීමට නියමිත වෙලා තියෙනවා. දැන් මෙවැනි විශ්වාස භංගයක් ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන් මේ කතානායකවරයාට එරෙහිව 1992 වසරට පස්සේ මේ වසරේ කියන්නේ ඉතා විශාල කාලයකට පස්සේ තමයි මේ වගේ විශ්වාස භංග යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ. පස් සතාවක් මේ වෙනකොට ලංකාවේ මේ විතර විශ්වාස භංගයක් ඇවිල්ලා තියෙනවා කතානායකවරයාට එරෙහිව. කතානායකවරයා පක්ෂග්‍රාහී වෙනවා සමහර අවස්ථාවල සෙසු පක්ෂ වලට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. උන්ගේ ප්‍රශ්න වලට කන් දෙන්නේ නැහැ. මේ වගේ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව ගොඩනැගිලා තියෙනවා ගැයන්. අතන දින්ති දැන් මේ අර ඉස්සලා අපි කෝප් කමිටු සභාපතිත්වය දුන්නා වගේම දැන් මේ ප්‍රශ්නයක් තමයි මෙතුමටත් වෙලා තියෙන්නේ. දැන් එතුමටත් තියෙන චෝදනාව තමයි මේ එතුමා විපක්ෂයේ කණ්ඩායම් වලට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. බහුතර කාලයක් ලබා දෙන්නේ ආණ්ඩු පක්ෂයට සහ යම් යම් පෞගේ කාලේ වෙච්ච මේ කතාබහ මේ සියලු කාරණාත් එක තමයි එතුමට විශ්වාස භංගය එන්නේ. ඉතින් අර ඔබ කිව්වාගේ 92න් පස්සේ මේ තාම විශ්වාස භංගයක් කතානායකවරට ඉරුවේ ඇවිල්ලා නැහැ. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේදී එතුමගේ වැඩිමල් සහෝදරයා තමයි ආණ්ඩු පක්ෂය නියෝජනය කළා චමල් රාජපක්ෂ මහත්තයා හිටියේ. අපි දන්නවා හැබැයි ඔහු ඉතාම සමබරව ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පවා එකලාට ඇඟිලි දික් කළා කියලා තියෙන වාඩි වෙන කරුණාකරම කියන තැනට එතුමා හිටියා. ඒ වගේම ඊට පස්සේ කරු ජයසූරිය මහත්තයා
मतक दिन मे मन देखे आंडू वेलावी ताम पोत्तोलिंग गहला पुटुलिंग गहला कथानायक मगिंदा वेडकर मे दवा तिब्ब मे सीएल बाधक मे अद मे अद महिंद अभिवर्धन महत्या अत आवाम पस्ते मेक दें लोक कलम पिला तीन मे मुकदमे कथानायक वे क्रांड ఇది అభిదన్నం ఇతిహాసి గత్తామే 1863 తమాయి ఆర్ఎస్ పెళ్ళపల కథానాయకవరాట విరుద్ధ పలవేని విశ్వాసభంగేల్ల కలతి జేఆర్ జవర్ధన అతు విపక్షే కండాయం విసిన్ ఇలా 1880 బాకిర్ మాకర్ మహత్యడ విరుద్ధ అవిలా తినో నమత్ ఎతుమ 1883 ఇల్లాస్ వేలా తినో ఇట పస్సే 91 సహ 92 ఎంఎస్ మొహమ్మద్ మహత్యడ తమాయి దేవతావ కలతనే ఒక పారక్ రాజసింగ ప్రేమదాస మహత్యడ విరుద్ధ దోషాభియోగేల అవిలా ఎతుమ जनाधिपति पक्षग्राही कटयुत राखिला योजना इट पास यार न्याय पुस्तक यम योजना दाहत संबंध अणु दिखे आवा इट पास दमाइ मे महिंद याप माता इतिहासगत वेन्नी ओट विरुद्ध विश्वास मंगी यतुमा ये प्रकाश कल तिब यतुमा मेकट मेदिहत संघवाद मेदिहत कर सहभाग नोड़ा यतुमा गुवा हई अद विशेष हेलीधर हुआ कर्णवा किला कथावा तिब्ब ඉතින් අපි මේ දැන් කතා කරන වෙලාවෙත් එතුමා මේ විශේෂ හෙළිදරව් කරලා තිබෙනවා මොකද එතුමට අරගලේ කාලේ එතුමට මේ යම් යම් පක්ෂ විසින් යම් බලපෑමක් සිද්ධ කරා රටේ ජනාධිපතිත්වය බාර ගන්න එතුමා යටතේ තියා ගන්න කියලා අන්නේ හෙළිදරව්ව කරනවා කියන කාරණා තමයි ගෙනාවේ කොහොම වුණත් මේ කතානායකවරයා සම්බන්ධව ඔබටත් මටත් දකින්න තියෙන දේ තමයි එතුමා සම්බන්ධ කවුරුත් විපක්ෂයේ පිරිස ඉතාම සර්වසාධාරණව හැමතිස්සෙම අදහස ප්‍රකාශ කරේ නැහැ विपक्ष नायक हरि अनु कुमार दिशा नायक यू खंडा बहुत युतमाट विरुद्ध हेमतिश्रम चोदन अबतुमा अमे खाली लादेन अबतुमा मे आंड पक्ष इडक लादी चोदना गुड इतनी कथानायक वर्या संबंध गण पुलवा विश्वास भंगे योजना विश्वास भंग योजना विवाद मे दिवाले राज्य मुद्दा इतना विशाल प्रमाण क्वेवेन सामान्य दिन मे पार्लमेंट रस नौकरी को मुद्दा क्वेवेन मे दिवाले महाजन मुद्दा मे आकार यमु मत महाजन मुद्दा पावचन मेवा सामान्य जनता आवश्यकता अत्र रटे आवश्यकता आवेद बहुत मे पक्ष विविध पक्षग्राही अदहसा सुधुन देवलना अरे अपराध आखने मे सिद्धवेत्र मेवा मे रटे मिनुसुट मे 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 कुतरा साधारण बलपान वीन गर्ता बस एक बिंदु मटमे तीन हेतु कथानायक हिटिया कथानायक नैतुत्मे पालमेंत्मक वर्तमान तीन प्रश्न तमाम विश्व मकलबागंड किसी पक्ष कोहमुना मे कथानायक वर या संबंध सांप्रदायिक गंड कुल क्रिया मार्ग तम मे विश्वास भंग योजना गेन दें विपक्ष अभी मंत्री कथा कर दिन पुलवाद ओं दंड दिन बेह मुकद बहुत पीड़ा कि आंडपति अभी दंडो अवसर चोदना संबंध के बुक्ट चोदना ఏవేలావి మే మే దెన్ అద నీతి క్రియాత్మకల్లా యమ్ యమ్ సాక్షి మే ఎలిపిట అధికరణ్యతుల కథా వెనకొట మే వతుర దాల ఇంజెక్షన్ కరాకిల కథా వెనకొట ఏ సియల్ల దన దనత్ ఆండు పక్షే మంత్రియోరు ఓహువ ఓగే మే తత్వే బేరగత్తా మేక అత్రమ తత్వే బేరా గనీమకటత్ వడా వేలావి కరన్న మే ఆండు బేరా గనీమ ඉතින් కథానాయక వరయత్ ఆండు నియోజన కర్న పార్శవ ఇన్న కనే ఇతే ఇతుమత్ దినన్న పులా అర ఒబ కివ్వాగే मेके वेन्नी ताम धनयाक घट करटे मिनसुंग प्रश्न कथाकरण विधियाने अभिदा कथाकरण पटांगते विन कथावा अंतिम नगरहीर पलाते अरे पूजा भूमि संबंध यम घट पत्ना इला कथा कथा मे मे गोड़ कट्टी अभी विरोध दबकल बोर्ड अलगें दिमल संधान मंत्री अदत्म अभिदा रतन हाउ कऊद मे निमल लंस मे रू एत्र रंगन विन्नपूल अभी कौद चाम संपत् मंत्री कथा कर मम हिता हुदमदीतमी मेक कोहमकरा मेक जनतावट बलपान दिमी जनतावट बलपान दीतम जनतावट छंद परमाधिपत्यम यम का तोरागणी मीड कड़ावस्ता लबादनक जनता बलांगी मंगिता मे ओक्म पीलचूर यदाट जनता लबादी मंगिता तवत्त विशेष सिद्धि मे
සමනෙන් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් විවිධාකාර කතාබහ පෙරටේ විවිධ අවස්ථාවලදී මතුවන ඔබට මතක ඇති විශේෂයෙන්ම මේ හදිසි මිලදී ගැනීම කියන කෙන කතාවට මම දැන් අපි දැන් සෑහෙන බයයි මොකද මේ හදිසි මිලදී ගැනීම එක ඔබට මතක ඇති ඔබට මේ හියුමන් ඉමුනෝග්ලොබුලින් කියන මේ බාල බෙහෙත් වංචාව සම්බන්ධයෙන් අපිට හොඳ ටොක්කක් කරලා දෙන්න ඒ නිසා මේ හදිසි මිලදී ගැනීම කියන කාරණාවට අපි ටිකක් බය මම හිතන්නේ මේ හදිසි මිලදී ගැනීම නතර කරන්න ඕනේ කියලා සමහර අවස්ථාවල කිව්වා මේ දේවල් වලින් වැරදි වැදි සිදුවීම් සිද්ධ වෙනවා කියලා හැබැයි එවැනි සිදුවීම් හැම අවස්ථාවෙම සිදු කළ යුතුද කියන ගැටලුව මතුවෙනවා ගයන් මොකද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ විදිහට හදිසි මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතලා දමලා තියෙනවා හැබැයි මේ සිදුවීමත් එක්ක අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ වෙනකොට ඇත්තටම දිනිති දැන් මේ හදිසි මිලදී ගැනීම සම්බන්ධව බොහෝ වෙලාවට තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරගෙන මේ වෙලාවේ මේ ඖෂධ අවශ්‍යයි කියන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවත් එක්ක. ඉතින් දැන් පහුගිය කාලේ අර ප්‍රතිදේයක එන්නත සම්බන්ධව එනකොට චෝදනාව තමයි මේ වැරදි දත්ත සහිතව යෝජනාවක් කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කළා නැති කියන්නේ තියෙන බෙහෙතක් නැති විදිහට මවාපාලා ලොකු හිඟයක් මවාපාලා මේ බොරුවක් කරා කියන චෝදනාව එල්ලෙනවා. දැන් ඒකෙම දිගුවක් තමයි මේ පිළිකා රෝගීන්ට දුන්න ඖෂධවලත් යම් ආකාරක සංඝටක අවශ්‍ය පිළිකා මර්ධක සංඝටක තිබෙන්නේ නැහැ කියන චෝදනාව එල්ලෙනවා. ඉතින් ඔබත් මමත් දන්න දෙයක් තමයි මේ ඖෂධ අපි දන්නවා වර්ෂයකට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය කොච්චරක්ද? එතකොට ඒවා පිළිකා රෝගීන්ට කොහොමද අවශ්‍ය වෙන්නේ කියලා යම් ආකාරයක රජයේ නියමිත ගනුදෙනු කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක හදිසි මිලදී ගැනීම යටතේ අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ටෙන්ඩර් කැඳවීමක් කරනවා රජයේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිච්ච ආයතන තියෙනවා. ඒ අය වක්කීම් සහගත වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ওই ප්‍රතිදේහක එන්නත සම්බන්ධ වෙනකොට මේ හදිසියෙ පිහිටවගත්ත ආයතනක් ආයතන තිබ්බ කොහෙද දන්නේ නැහැ. මේවා එන්නත් කූපිය වලට දැම්මේ කොහෙද කියලා දන්නේ නැහැ. මේ හදිසි මිලදීගෙන් අස්සේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ දැන් ඔබටත් මටත් පේන පැහැදිලි දේ තමයි ලංකාවේ ලොකුම දූෂණ වංචා සිද්ධ වෙන මේ හදිසි මිලදීගෙන් යටතේ. දැන් ඔබට මතක ඇති අපි කොරෝනා සමයේදී ඔය මේ මොනවාද පරීක්ෂා පරීක්ෂණ කට්ටල ගේන සම්බන්ධව හදිසි මිලදීගෙන් සම්බන්ධ චෝදනාවක් එල්ල වුණා. ඒ වෙලාවෙත් කිව්ව දේ තමයි මේ අඩුමිලට ගන්න පුළුවන් 1200 1300 කරන්න පුළුවන් මේ මේ පරීක්ෂාව රුපියල් 2000 දක්වා යනවා කියලා. ඉතින් ඒකත් මේ හදිසි මිලදීගෙන් මේකට පෞද්ගල සමාගම පැවරුවා කියන චෝදනාව තමයි එල්ල වුණේ. ඉතින් දැන් මේ අදටත් තියෙන්නේ මේ මේ ප්‍රශ්නේම තමයි. ඉතින් ඇත්තටම දැන් මේකෙන් අර ඔබ කිව්වාගේ යම් ආකාරයක අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේ නොහැකියාවක් අඩුපාඩුවක් ගැටලුවක් එනවා කියන එක ඇතුළෙම දිනදි මට පේන දේ තමයි මේ තවත් ප්‍රශ්නයක් මවාපාන්න හදනවා. ඒ කියන්නේ මේක කරගත්තොත් මේක කරගන්න බෑ. ඒක සිදු කළ යුතුම තත්ත්වයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේක නොකර ඉන්න බැරි තැනකට ගේන එක. දැන් මෙච්චර කල් මේ මේ දැන් හදිසි මිලදී ගැනීම කියන කැටගරි එකට අපි දන්නවා පිළිකා රෝගීන් සඳහා වර්ෂක ලබා දෙන ඖෂධ කියන ඒවා හදිසි මිලදී යන්න අවශ්‍ය නැහැ. යම්කිසි තියෙනවානේ යම්කිසි ඇස්තමේන්තුවක්. පැහැදිලිව. දැන් එතකොට මේ සියලු කාරණා තියෙනකොට මේ 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 යම් ආකාරයක පුවත්තුලිය මවන්න හදනවා මේ දැන් මේ වැඩේ කරගන්න බැරි ගියොත් අපේ ලෙඩ්ඩු අමාඩු වැටෙනවා. මේ ඔබ දන්නවා මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට පස්සේ ලොකුම මාෆියාවක තමයි ඖෂධ මාෆියාව. ඖෂධ මාෆියාවට සේනක බිබිලේ ප්‍රතිපත්තිය කියනකොට සේනක බිබිලට වෙච්ච දේ අතට ප්‍රශ්නයක් මේ 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 ඖෂධ මාෆියා ඇතන දෙවන්තයි. ඉතින් ඒ නිසා ඔබ දන්නවාද අදරත් පුදුමයි අර PHI කෙනෙක් වෙඩිතිලා මරනවා. අදරත් හේතුව දන්නේ. ඉතින් මේ 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 රටේ ලොකු මේ මේ සියලු කාරණා මැද ලොකු මාෆියා කැරකෙනවා. මේ මේ ලෙඩ රෝග දැන් ඔබ දන්නවා මේ 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 ප්‍රතිදේහක එන්නත සම්බන්ධව යම් මේ කතා ඇත්තරම අර දකුණු ඉන්දියාවේ ෆිල්ම් වගේ මේවා හිතා ගන්න බැරි දේවල් මේවා මේ නැති දෙයක් කැබිනට් මණ්ඩලම වාපාලා කොම කරලා මේ හදලා නිනේ. ඉතින් දැන් මේ 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 ප්‍රවෘත්ති එන්නේ ඇත්තරම අපි කල්පනා කරන්න ඕනේ මේ රජය හොයලා බලන්න ඕනේ ඇයි මේ මේ වගේ කතා එන්නේ. ඒ කියන්නේ මේ මේ ගැළපෙන්නෙම නැති එක තමයි තල්ලු කර කර පෙන්වන්න තන මේක මොනේ කියන එක. ඉතින් ඒ නිසා අපිට අපිට මේව ඇත්තටම අර උඩින් බලලා නිකන් මේ අනේ ඇත්තද මේ ලොකු අමාරුවක වැටෙන්නේ නැහැ. දැන් පහුගිය කාලේ හදිසි මිලදී ගැනීම සිද්ධ වෙලත් රෝහල් පද්ධතිය ඖෂධ හිඟයක් තිබ්බනේ. හරිද? එතකොට ඖෂධ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පැහැදිලිව කිව්වා රෝහල් වල හිඟයක් තියෙනවා කියලා. එතකොට හදිසි මිලදී ගැනීම සිද්ධ වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අපි මේ පුවත් දැක්ක ගමන්ම අපි නිකන් කලබල වෙලා මෙහෙම වෙයි කියලා කියන්න බෑ. කොහොම කරත්
किसी वेलावक रोहाल पद्धति मे औषधिया नतिवेला हिंगवेन तनक एने मुदल नीसा मिलदी नत මතන අපිට සිදු වෙලා තියෙන දේවල් එක අපේ විදිහට සැකසිතින් බලන්න පුරුදුලා තියෙන ලංකාවේ තොරතුරු වල අපිට ලැබිලා තියෙන දේවල් එක. ඔය බාල බෙහෙත් වංචාව සම්බන්ධයෙන් ප්‍රධානම සැකකරුවා බවට පත් වුණේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා කේලේ රමුක්වැල්ල අමාත්‍යතුමා. ඔහු සම්බන්ධ වුණු සමහර අවස්ථාවල අධිකරණයට යන්න සිදු වුණ අවස්ථාවල ඔහු අධිකරණයට මුහුණ දුන්නේ නැහැ. විවිධාකාර රෝග පෙන්වලා ඒ දේවල් පරාහිතර සමහර එතනත් ඔහු වංචාවක් කරා කියලා යම් යම් අවස්ථාවල ඔප්පු වුණා. අපිට හිතෙන විදිහට ගන්න මේ අපි මේ කියන්නන කාරණාවත් ඔහු තවත් එක් වරදක් සිදු කරලා තියෙන බවට පෙන් සිදුවෙන කාරණාවක් කියලා. මොකද ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යෑමේදී සිදු කරලා තියෙන්නේ ඔහුට යන නියමිත වාහනයෙන් නෙවෙයි දරුවන් ප්‍රවාහනය කරන වාහනේ. දැන් සමහරු කියනවා මේ වාහනේ ඊට වඩා සැප එහෙමත් නැත්නම් අර ටිකක් සැප පහසුව ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි ඔහු මේ වාහනය යොදාගත්තේ කියලා. දැන් එතකොට මෙතනදි අවභාවිතයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් එල්ලවනව නේද? දැන් එතනම මේ දිනිති අර ඔබ කිව්ව කෑල්ලක් පොඩි නිවැරදි කරන්න ඕනේ. මේ මෙතුමා මේ සිද්ධියේ එක් සැක්කරු එක පමණයි ප්‍රධාන සැක්කරු නෙමෙයි ප්‍රධාන සැක්කරු හැටියට මේ සෞඛ්‍ය සමාගම ඉන්න පුද්ගලයා. දැන් ඇත්තටම දැන් මේ මේ ඔබ කියන කාරණා ඇතුළේ මේ 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 කිව්ව සිද්ධිය ගත්තාම ඇත්තටම දුක හිතෙනවා අපිට. මේ 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 රටේ ජන ළමයි ජනතාව එන්නත වැරද්දකන තැන් තැන් වල දුක් විඳිනකොට ඇස්පේඩ් නැතුව මේ වෙනකොට අතන වැලි කඩ ඉඳන් අලුත් කඩේට යන්න බස් එකේ යන්න බැරි තැනකට මේ රටේ ඇමතිවරුන්ට ඒ තරම් අමාරුයි. ඔවුන්ට වෙනම සුපෝගෝගී වාහන අවශ්‍යයි. දැන් මේ මේක ඉතාම බරපතල කාරණය තමයි. එක්සත් ජාතීන්ගේ ළමා අර මුදල යුනිසෙෆ් එකෙන් දෙන්නේ මේ මේ බන්ධනාගාරගත වෙන රැඳවියන්ගේ දරුවන්ගේ යම් ආකාරයක පහසුකම් සඳහා. මොකද දරුවෝ කියන අය දෙමාපිය වැඩි කරාට දරුවෝ ඒ වලට පලි නෑ. උන් ඉතාලම හොඳ පරිසරයක හැදෙන්න ඕන කියලා සා යුනිසෙෆ් එක හැමතිස්සෙම මේ දරුවෝ සම්බන්ධව ඉතාලම අවධානයෙන් ඉන්නවා. එතකොට අපි දන්නවා යම් ආකාරයක මේ අපේ රටේ තියෙන යම් යම් සංගම් මේ සමිති සමාගම් වගේ නෙමෙයි ඒ වගේ ආයතන දෙන්නේ ඒවා දුන්න දවස ඉඳන් සදාකාලික නඩත්තුවත් ඒ අයම සිද්ධ කරනවා. ඒ වාහනේ අඩුපාඩු සිද්ධ වුණොත් ඒ වාහනේ යම් ආකාරයක රිදුරු කෙනෙක් අමතර ගන්නොත් ඒ වියදම් පවා උන් දරනවා. එතකොට නඩත්තු කරන ආයතනයේ දේවල් කරනකොට ඔවුන් ගිවිසුම් ගත වෙනවා. මේ වාහනය අදාළ දරුවන්ගේ යම් වැඩ කටයුතු වල මිසක් වෙන දෙයකට යොදා ගන්න බැහැ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ දිනිති කෙහෙලි රමුක්වැල්ල මහත්තයා සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද එතුමා V8 ගිය මිනිස්සෙක්ට තකරම් බස් එක යනක පොඩි ලැජ්ජාවක් අමාරුවක් ඇති. කොන්ද ගැස්සෙනවා වෙන්නත් පුළුවන්. අර කැමතිකෝ කිව්වේ අපිට මේ හොඳ වාහන ඕනේ නැත්නම් ගමට යන්න බෑ වලවල් වලට යන කොන්ද ගැස්සනවා කියලා. ඉතින් ඒ කියන්නේ වලවල් තියනවා ගමේ කොන්ද ගැස්සෙන ඉඳ තමයි V8 එකක් ගන්න. ඉතින් කේලි නම්බුක්වැල්ල මහත්තයාටත් ඇති සමහරක් විතර. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ යුනිසෙෆ් ආයතනයත් එක්ක ඒකාබද්ධව ගිවිසුම් ගතව කටයුතු කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් ඉඩකඩ ලබා දීම. එතකොට බන්ධනාගාර නිලධාරීන් කියන්නේ රාජ්‍ය නිලධාරීන්. ඔවුන් රජයට පක්ෂග්‍රාහී මිසක් ඔව් ආණ්ඩුවට පක්ෂග්‍රාහී මිනිස්සු නෙමෙයි. දැන් මේ රටේ රාජ්‍ය නිලධාරීන් පටල ගන්න දෙයක් තමයි මේ අපි ආණ්ඩුවට පක්ෂග්‍රාහී කියලා. ඔවුන් රාජ්‍යයට පක්ෂග්‍රාහී මිසක් මේ මේ වෙන දේවල් නැහැ. ඉතින් අද වෙද්දි කේලි රඹුකැල්ල මහත්තයාට මේ වගේ සැප පහසුකම් සහිත දැන් ඔබ දන්නවා දැන් මේ අපි කතා කරාට ඇත්තටම දෙනති මේ මේවා මේ අමුතු දේවල් නෙමෙයි. අපි දන්නවා සමහර මැති ඇමතිවරු බන්ධනාගාර ගත වුණාන් පස්සේ ඉන්නේ සමහර නිලධාරීන්ගේ නිවාස නිල නිවාසවල. ඒ අය පත්‍රයේ බලනවා තේකේ බොනවා. අපි දන්නවා අපිත් ඉතින් මාධ්‍ය දින හැටි අපි හොයලා බලන සමහර මැති ඇමතිවරු ඉන්නක ඒ ඒ ඒ ඒ වාට්ටුවල සැකකාරයෝ දැකලවත් නැහැ. එනකොට දනුවමක් ලැබිලා නැහැ වගේ නෑ සානේ. ඉතින් පොඩි නිවාඩුවක් ගත කරන්න මේ රජයේ තැනකට යන වගේ වැඩක් නෙමෙයි. දැන් අපි දන්නවා දැන් හිරේ ඉන්නවා නම් සැකකරුවොත් එක ඉන්න බෑනේ. එතකොට AI දන්නවා AIගේ ප්‍රශ්න. දැන් ඔය ඔබ බලන්න හිරේ ගිහිල්ලා එන සමහර මැතිඇමතිවරු ඔවුන් විඳ දුක සම්බන්ධව යම් ආකාරයේ කියන දේක් තමයි ඇතුලේ කට්ටිය ගොඩක් දුක් විඳිනවා අපි දැක්කා කියන කිනවා. හැබැයි සමහර මැතිඇමතිවරුම සද්දයක්වත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිටියේ තරක්වත් දන්නේ නැහැ. ඉතින් එහෙන තරකානුකූල බැලුවාන් පස්සේ අපිට පේන දේක් තමයි මේ දැන් මේ 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 පැහැදිලිව මේ මේ පොඩි සිද්ධි මේවා. මේවා පොඩි සිදුවීම්. දැන් මේවා සමහර මැති මේ රැඳවියන්ට ගෙදර ඉන්න මිනිස්සුන්ට බලන්න දෙන්නෙත් නැහැ. දැන් මේ අයට දවල්ට කැමටි කරයි යන්න ඕනේ. දවල්ට බෙහෙත් වේලා ගිහිල්ලා දෙන්න ඕනේ. අපි දැක්කා මේ තුමා කඩ ගෝතක දැක්කා යම් මේ මේ ආණ්ඩුවෙන් දෙන බෙහෙත් ටිකක් ප්‍රතික්ෂේප කරා කියලා. ඉතින් කොහොම කරත් මේ කරන්නේ සෙල්ලම එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක තමයි රටේ ඇත්ත తත්වය.
රටේ ජනතාවට එක නීතියකුත් රටේ පරිපාලකයන්ට එක නීතියකුත් තමයි ක්‍රියාත්මක වෙන්නේ මෙතන කනගාටම දේ තමයි මේ කරන වැඩේ ප්‍රතිඵලය ඉතාම දරුණුයි හේතුව තමයි යුනිසෙෆ් වගේ ආයතනයක් මේ රටින් ඉවත් වෙලා ඔවුන් ගනුදෙනු කරන එක නතර කරොත් අපිට ලැබෙන ලොකු ඉඩකඩ අවස්ථා නැති වෙනවා දරුවන් වෙනුවෙන් කරන කටයුතු ඔවුන් අත්හරිනවා මොකද ඔවුන් දන්නා අපි ඔබ දන්නවා ඔවුන් විශේෂයෙන්ම රාජනෝන සංවිධාන වංචාව දූෂණය සම්බන්ධ ඔවුන් ඉතාම දරුණු තීරණ ගන්නවා ඉතින් ඒ නිසා ඇත්තම කෙහෙලී රම්බු කළ මහත්තයාට ලැජ්ජ හිතෙන්න ඕනේ මේ දරුවෝ යන වාහනයකට වාඩිලා යන මම හිතන්නේ එතුමා ඉතා විශාල වැරදි සිහිපයකටම මුණ දීලා ඊට පස්සේ විවිධාකාර අවස්ථා වල මේ ඔහු සහභාගී වුණෙත් නැහැ ඔහු මුහුණ දුන්නෙත් නැහැ විවිධ අවස්ථා වල ඔහුගේ නඩු වාර වලට ඉතින් එවැනි වැරදි ගොඩක් තියාගෙන තවත් වැරදි එතුමා එකතු කරගන්නේ ඇයිද කියන කාරණාව තමයි අපිටත් තියෙන්නේ දිනවල කතා කරන තවත් විශේෂ මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි ගන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නේ කාට වාසි වෙන්නද එහෙමත් නැත්නම් මේ මැතිවරණ ටිකක් කල් දාන්නද මේ ව්‍යායාම වෙනත් අරමුණක් වෙනවද කියන කාරණාව සාමාන්‍ය ජනතාවට මේ පක්ෂ විපක්ෂ විවිධාකාර අදහස් වලින් අපිට ඇහිලා තියෙනවා ඒ සම්බන්ධනත් අපි කතා බහ කරලා නිරවුල් කරගමු ඉතින් ඇත්තම දැන් මේ මැතිවරණ සංශෝධනයක් ගැන සම්බන්ධ සාකච්ඡා වුණේ පහුගිය කැබිනට් මණ්ඩලයේ අම්මා කාලක යෝජනාවක් සම්මත වෙනවා මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන කාරණාව ඉතින් එතනදී ව්‍යවස්ථාව වෙනසකුත් සාකච්ඡා වෙනවා. එතකොට ඒක තමයි එකක් තමයි සරල බහුතරකමේ ඍජු ක්‍රමයට අපේක්ෂක තෝරගන්න 160කුත් සමානුපාතික යටතේ 65කුත් වශයෙන් තමයි නෝම් බෙදන්නේ. ඉතින් දැන් මේ මේවා ඇත්තට දිනිතී මේවා තමයි මැතිවරණ ලඟ වෙනකොට එන එක එක රැලි. ඉතින් ඔබ දන්නවා අර ඊයේත් අපි සඳහන් කර දෙයක් තමයි මේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ බලයට පැමිණීමත් එක්ක එතුමිය කියන එකක් තමයි මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. එතුමිය වේදිකාවල ව්‍යවස්ථාව දෙකට මැද්දෙන් ඉරණ සයිස්ට කතා කරේ. එලා ජේආර් ජයවර්ධන මහත්තයා අපි දන්නවා එතුමා ගෙදර ඉඳන් hina වුණාලු එහෙම කරන්න පුළුවන් නම් කරලා බලන්න කියන්නේ කියලා. ඉතින් එහෙම කාලයක් තිබ්බා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලයට එනකොට එතුමා ඒකීය රාජ්‍යයක් රැකගෙන 13 ප්ලස් වලට යන කතා කරේ. කියන්නේ 13 නෙවෙයි 13ට එහා ගිය බලය වෙදීම. එතකොට ඊට පස්සේ යුද්ධ ජයග්‍රහණය කරන් පස්සේ ඒකීය රාජ්‍යයක් විතරක්. එතුමා ඊට පස්සේ මේක වෙනස් කරගත්තා 18 සංශෝධනයෙන් එතුමා බලාගත්තා තමන්ගේ මේ දිගටම බලේ ඉන්න පුළුවන් විදිහට. නමුත් එතුමාට පාරාවල් අල්ලක් කළා එතුමාට ගෙදර යන්න වුණා. ඊට පස්සේ මෛත්‍රීපාල සිසේනා මැතිතුමා ආවන් පස්සේ එතුමා සම්පූර්ණ ඉවත් කරගත්තා තමන්ගේ තටු කපා ගත්තා මේ ඉන්න පුළුවන් ඉතින් අවසාන මොහොතේ එතුමට පාලනයක් නැතුව අගමැතිතුමා කටයුතු කරන්න කියලා එතන ගැටුමක් ඇති වුණා. ඉතින් ඔය කාරණාත් එක්ක අද වෙනකොට මේ ඇවිල්ලා තියෙන එක කොටසක් තමයි මැතිවරණ ලංගනකොට දැන් අලුත් මැතිවරණ ක්‍රමයක් ගේමු කියන කාලේ සංශෝධනයක්. ඉතින් මේවා ලේසියට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරනවා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් ආකාරයක අවසරයක් ඕනේ ඊට පස්සේ මේක තුනෙන් දෙකක බෞද්ධද කැමැත්තක් ඕනේ ඊට පස්සේ සමහර ඒවා ජනමත විධානකට යන්න ඕනේ යම් කෑලි සංශෝධනය කරනවා ඉතින් මේක සරල කෑල්ලක් නෙමෙයි මේවා මේ අර පොඩි මේ අර කෑලි දාලා බලනවා කට්ටිය පොඩ්ඩක් මොන වගේ ප්‍රතිචාර දක්වන්නේ කියලා හැබැයි කොහොම වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවෙන් දැන් මේක එන්නේ දැන් මේ එන රැල්ලකට යම් ආකාරයක දෙන ප්‍රතිවිරුද්ධ බලයක් තමයි මේ දෙන්න හදන්නේ කොහොම වුණත් අපි දන්නවා දැන් මේ වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම සූදානම් වෙනවා ඕන් නික ඉක්මනින්ම මහමැතිතුමන තල්ලු වෙන්න ජනාධිපති වෙනකට සූදානම් වෙනකොට කොහොම කරත් අවසාන වශයෙන් එක දෙයයි වෙන්න තියෙන්නේ ජනාධිපතිවරයා කැමැත්තෙන් ජනාධිපතිවරණයට ගියත් බැසිල් රාජපක්ෂ මහත්තයා තමන්ගේ හැකියාවෙන් ධාතු පාර්ලිමේන්තු විසිරුවලා මහමැතිවරණයට ගියත් මේ රටේ ඉක්මන් මැතිවරණ සංශෝධනයකට යන්න බෑ මේවා නිකන් සාමාන්‍ය කතා බහ විතරයි. හොඳයි කොහොමනත් මේ යෝජනා වෙලා තියෙන සංශෝධනය හරියට සිදු නොවුනොත් මැතිවරණේ කල්ලන ඉඩකඩ තියෙන බව තමයි රෙෆරල් සංවිධානය අදහස් දක්වන්නේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා ඒ සියලුම දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්න නිවුස් රූම් සූදානමින් ඉන්නේ. අද දවසේ අපි කාල වේලාව අවසන් නිසා අපි යන්නයි සූදානම හෙට දවසේදී රාත්‍රී 7ට මුණගැහෙනවා. සුබ රාත්‍රියක්.